කර ජයනත්යෙන චරිතය එදදා නමසේ අසූතන වර්සය මහත් කතාබාට ලක්කුණ චරිතයක්. ඇඩලිම් විතාරණන අදුව පදනම් කරගෙන අපි අපටි සිත ශ්‍රේෂ්ට සිනමධ්‍යක්ෂ කරෙක් නිර්මාණය කළ දඩේම චිත්‍රපටිය චිත්‍රපට රසකයන් වගේම ශ්‍රී ලංකාවසිී වැඩිදිනෙක් මේ චරිතයත් මේ චිත්‍රපටියත් ඉතා හොඳින් අඳරනු. අනිත්තක දඩයම චිත්‍රපටියට ලංකාවේ ලැබෙන තියෙන ඉහරම සිනමා සම්මානවලෙන් සත්කාරලපු චිත්‍රපටයත්තමා දඩේම චිත්‍රපටිය සරසය සම්මාන හයක් ඕසි සම්මාන දෙකක් ජනාතිපති සම්මානය එක කොලාහකින් දඩේම චිත්‍රපටිය පිදුම් ලැබවා. ප්‍රියංකර ජයනාත්කිරමි ප්‍රබල චරිතය නිරෝපණය කළ දඩයම චිත්‍රපටිය අපේ දේශ රංගදර රාවින්ත රන්දිනය මහත්මයසින් ඒ වගේම ඒ හා සමානෝ රංගනයක් ඉදිරිපත් කරා සිනමා රංගන ශිල්පිනි ස්වාර්ාමල්ල අරච මාර්ම නමුත් අදමම කියන්න නම් යන්න නම් දඩේම චිත්‍රපටය ගැන් ෙමයි දඩේම එතලින් නැවතිලා නැහැ. නැවතත් දඩේම සක්‍රිය වෙලා එහි දෙවන කොටස මේ වෙනකොට නිර්මාණ වෙලා තිරගට කරන්න සූදානම් විම පවතිනවා. පසන්ත ඔබේසය කර නැර කරම තැනින් මේ අලුත් නිර්මාණය ආරම්භෙනෝ. මේ චිත්‍රපටය තමා දඩේම චිත්‍රපටිය දඩයම දෙවනි කොටස දඩීම බයිස්කෝප් කතා. අ ෝගයක් භාරගෙන මේ චිත්‍රපට අධ්‍යක්ෂණය කළා නවක අධ්‍යක්ෂකවරයේ. හු තම පිකා සැෑල්ලි විශේසතඥ නෙවමාල් පෙේරා මාහත්මයයක් තින් මඇතදිනකද දඩීමම චිත්‍රපටිය ස්කෝප් නිනම සසාලාරදිී නර්බන්න ලැබුණා ඉතින් චිත්‍රපටය නරබලි වරනාාම ඇත්තරම් මටහිතුුණාගේ වෛද්‍යවරයක් මේ වගේ චිත්‍රපටයක් කොහොම නිර්මාණය කරාද කියන පුදුමේ මාතුල ඇතිවනා මොකද අධ්‍යක්ෂ කර පළවෙනි අධ්‍යක්ෂණය මෙයා මේක කරේ ගෙන හැඟීමක් මටාව ඒ තරමට මේ දඩ දඩයවුම් චිත්‍රපටිය විශිෂ්ට චිත්‍රපටයයක් දිරමට හැඟගේගේපට ඒවිතරක් නෙමයි මේ චිත්‍රපටිය කැමර අධ්‍යක්ෂක තමයි අපට සින දක්ස කැමරාධ්‍යක් දේෂ්ට කැමරධ්‍යක්ෂ කරයෙක් වන රුවන් කොස්ටම ත්මයා රුවවාමාත්ත්‍ය මටම මේ ලගද හ බුණමන් ගෙන වාම මටකිවා ගළගෙදර ඔයා කියනක ඇත්ත මගේ ජීවිතම මචර චිත්‍රපට නිර්මාණය කරලතිනවා. ගගේ ජීතයේ මට අම්ඹවිච්ච විශිෂ්ට ගනී නවක අධ්‍යක්ෂකරේත් තමයිකුවා වෛ්‍යාචාරය වෛ්‍යතුමා නමල් පෙරමාත්මයක් ොක දහම කියැන්න යාමට විශේෂයෙන් හැඳනුව මෙහම මම දැකපු බෝන් ටලෙන්ටෙඩ් අධ්‍යක්ෂකරේත් කමයිකුවා නවල් පෙරමත් ද. හැම දේකමයා දක්සයකෝ. ඒයටටත් හිතාගන්න පයකවා මෙහෙම දක්ෂේ කියන කලාාධ්‍යක්ෂණයද. චිත්‍රපට අධ්‍යක්ෂන සංගීත දෙ හැම්ම දෙයකින්ම පරිපූර්ණ විදිහයට තමයිකම මේ ඕම චිත්‍රපට නිර්මාණයකට. ඒ තක්කම පරණ යකොම චිත්‍රපට නමුත් ඔහ නකද්‍යයක්ස වසන්ත ව ේසේකරැන්ගේ නිර්මාණයට නිර්මාල් පෙර මාත්මයක් ඉතාම හොඳ සාධානිෂ්ඨ කරා කියලා මට පෙනම නමකදගේ නම ලවිලා ඔවැලා කැකුලාවල ඒකොමද මගෙන් බේරෙන්නේ ඉතින් දැඩේම චිත්‍රවටයගෙන බයිෂකෝප කතාාව කරන්න ඕනිෙක ඉතල ම වෛද්‍ය තුමාට කතාකරාදය ම පෙරමත්මයටට ඕු මේ චිත්‍රපටිය නිර්මාණි වෙච්චාආකාරය අරෙන් අ නිර්මාණ විච්චාකාර පිදි වල මට සිදී වගේ ප්‍රකාක චිත්‍රපට ප්‍රාන භූමිකව නිරූපණ කරන්නේ ජක්ෂන් ඇන්ත ත්මයසි කවුරුක් දන්න ඕ මේ වෙනකොට ඉන්නන්නේ අන්තුර ලක් වෙලා රෝගිතත්වයෙන් ඉති යි් කප කතාතුනින් මම ප්‍රර්ථන කරන ඔට තාඉක්මනින්. ැවත් පාතර ැවිල්ල රඟපෑම කටයුතු කරන්න පුළුවන්වෙ. ඉතින් දඩේ රාවින්ත්‍රරන්තරයේ නිරූපණය කරපු ප්‍රියංකරජානාගේ චරිතය තමයි දඩේම චිත්‍රපටියයේ ජක්ෂන් නන්තන නිරූපණය කරන්නේ ඉතින් මුලිින්ම මේ චරිතයට නෑවල් පෙරමහත්මයා ගේිල්ලා හරාධනා කරලා තියෙනවා රාවින්ත්‍රරන්තරරි මත්මයට පෞද්ගලක හේතුවක් නිසා ඔහුේ චරිතය රංඟපෑම ප්‍රතිික්ෂේප කර තියෙනවා නමුත් ඒ අභියෝගය ඉතා හොඳින් බාරරගෙන ජක්සන් ඇන්තනි ඒ චරතය ඉතාම පපුරුවට නිරූපණය කලදේ ඉමේ චිත්‍රපටි නිර්මාණ ච්චාකාරතමටකවේ. දඩේම චිත්‍රපඩි ප්‍රියංකරජයනගේ චරතයම තමා මහළලු අවදී කීර්දි ගජනායක නමින් මතුවන්නේ. ඒගැන් දෙබිඩු චරිතයක් මුලෙම ප්‍රියංකරජනතයා මේ මිනිෙරුම් පස්සේ හැගිලයින්ඳලා. ලෝය කෙනෙක් විදිහයට තමයි මතුවෙන්නේ කීති ගජනය කියලා. ඉතින් අප අධ්‍යක්ෂ කරයායට තිවිිචි ලොකුම අභියෝගයක් තමයි මේ චරිත දෙක ඉතා හොඳින් නිර්මාණය කරන එක. ඉතින් වසර තියකට පෙර දර්ශනයක් තිය න වසර පෑශ්වයක්කයක් යන්න ඕනේ වසර තියකට පෙර ජක්ෂන් ඇන්තනගේ තරුණ අවදිය. ඉතිං ඒක රූපකත කරන්න එක සුබභයිකොම සරූපතර ොන්සන් ්ලශ් ෑකයක් හරි කරන්න නොන්ස මෙයා සෙඩුල් එක අදල තියෙනවා අදීර තුනකට. බලන අධ්‍යක්ෂෝ කරයාගේ සැලස්මූහෝමද කියලා දින පහළුවකින් සම්පූර්ණ චිත්‍රපටි රූපකත කරන්නත් ඒ දින පහළුව තුළ අදීර තුනකින් සෙඩල්ස් තුනකින්. රූපකතකරින් නිම කරන්න තමයි සැලසුම් කරලා තියන්නේ ඉතින් වෛද්‍යවරයා මටකිවා ගලගෙතර ම මේ නිර්මාණය මේ දවස් පහළව කරන්න සියලු දෙනාගෙන්ම මට සහයෝගේ ලැබුණ ඒ විතරක්න මේ ඔපරේෂන් ැ ඔහු වෛද්‍යවරයක්න ඕගේ සැල්ලයා ගර කටයුතුරත් බාධාවක් නොයන විදියට තමයි කිව්ව මේ අධීරතුන දින පහලු ඇතුළ සැලුසුම් කරේ. දවස් තුනයි. ඔයගේ හරි සාක් සිටක් ගරු කරන්න කියලා මකාල වෙලාත් එන්න. ක පල්ල පතුරක් ගාවිදි කකු ලෝඩගිය ගමම්ම පල්ල කවද කියලා ඕනම් කෙනෙක් තේරෙන. චිතරට රූපගත ආරම කලතියන දස් හට වර්ශය නොෑම්බර් මුල සති. පලවන් අධිරේදි පළිමනි සෙඩුල් එකේද එක දිනයයි එකන් පලුවෙන් දවස් පලවෙන් ශැදුල්ලෙති ල එක දවසයි. නොම්බර් මැත දින හයකුත් නොම්බර් අග දින අටකුත් වසයෙන් තමයි මේ දින පහලෝ රූපගත කරන්න සැලුසම් කරලාතිී. මංකවන පලවෙන් ෂූට පලවෙනි දින පළවෙන් ෙදුල්ලක්ද එක දවසය කියලා එකත් ඒකට හේතුවත් තියවා ඇති පළවන් දවසේ සිලුම දර්ශන රූපකත කරල යෙන්නේෙ අර්මන් කලින්කිව් වගේ පලෑශ් බෑකක. වර්ස තියහකට කලින් ජක්සන් ඇන්තන හිටපු අවද අර මිනිව මරමු සිදු කරලා අර තරුණ ඔස වගෙනන් දර්ශනය තමයි රූපකත කරලා තියෙන්නේ. ඉතින් ඒ තරුණ කාල නිරූපණය කරන ජක්ෂන්ගේ සම්පූර් රැවුල්ල කපලා. වෙනම එ තවරුණ කරලා මේකප් කරලා තියෙනවා. ඉතින් මාසේ අවසානයේදී තමයි ඒගේ මහළුුව අවදී ූපකැත කරන්න ලෑස්ති කරලාතින. ඒකට හේතුව තමයි මේ මහලු චරිතය මහළු අවදියදී ජක්ෂන් සම්පූර්ම රැවුලු අවල තමයි ඒ දර්සනට මුහුණ දෙන පිනිිසිටන අශ්‍යවලා ති. ේම චිත්‍රපට අවසාන දර්ශනය මටක් කරලා දෙන එක තමයි පලින් දවස රූපකත කරලා තියෙන්නේ. ඉතින් පලමින් රපරල්ද ස්ර්නා මරල ස්වාගෙන දර්ශනය ඩයම චිත්‍රට අවසන් දර්ශනය. ඉතිං ඒක තමා චූට් කරල තියන්නේ. කල්පිටියට සමාන් ප්‍රදේශයක් ොන් නිසා මේ රූපකත කරන්න බෝපිටිය ප්‍රදේශේ තැනක් තමයි තෝරගෙන තියෙන්නේ. ඉතින් සියලුමු දර්ශන එදා දවතරති පිති දර්ශ දවල් දෙකෙන දෙ විතර වෙනකොට ඉවර කල්ලා තියෙනවා. ඒතින් මට අධ්‍යක්ෂවරයගුවා ගලගෙතර කලින් දවසේ පලවිින් දවසර කලින් දවසර ජක් මට කතාා කර කතා කරල කිව්වා ඩොක් කොහමද හට දවස වැට තුරකවා පලෑන් කරල තින ද යක්ෂන් තිත තිපුණනවාරේ ජිතාව මේ අලුත් අධ්‍යක්ෂවරයෙන් කොහොමද අ හිට කරන්න නිගවාම ඩොක්ට මොකුත් කියන්නැතු කියතිනවා හරි ජක්සන්. මක්ොම ෝ්ටික ලහන් කල තිෙන්නේ අපේ හිටහම කරමු කියලා. ඉතින් දෙක යර දවල් දෙක වෙනකොට ජක්ෂන් ඇවිල්ල ඩොක්.ර තරත් දීලගේල් දිවා ඩොක්. අද උදකරපුූ ඔක්ොම සේන්ස්ට්‍රික ම හරි සතුටයි අපි මේ විේර මේ චිත්‍රපඩි කරගය මුයි කියලා ඉතා සතුරින් ජක්සන් කියල න. ඒ විතරක් නෙමේ යගගේ පුතා අකිිල දනුදරක් චිත්‍රපටි ප්‍රධාංචර්තයන් නිරපණය කරනවා. අකිිලරැත්කිවලු පුතා මේ අපි අපේ අපේ වැඩක් වගේ වැඩි ඩොක්ටර් කරල දෙමු කියලා ජක්න් කියය ප්‍රත්මලික කුලාවල ජීවිතය යනු බිහිසුුණු ඉරණමක තත්වා කාරමායාවක් පමණි ති එදා රාත්්‍ර දර්ශන රූප කරල ද අර. ක්ෂන්ට හහිනයක් වේන දර්ශනය තොර්ණකාලේ ඒ ඒ දර්ශන රූපකර තින වැලිසර ආර්ථික මධ්‍යස්ථානය තුළි. පාලු පාරක් මද වැස්සක් පරණ ලොරියක්කෙන් විදාාන තමයි රූපකත කිරීමම් කල තියෙනු. ඉතිං වැස්සර කෘතිම වර්සාාව නිසා වතුර බෞසරයක් ගැල් තියනවා. කෝමරි වැඩි සීන් දර්ශනය පටන්ගත්ත ගමන් වතුරු ප්‍රෙසිරෙන් නැතුව බවසනය වතුර වැස්ස හරිට කරගන්න බැරවිලා තියනවා. කෝමරි පස්සේ කට්යකොතුලා. වැඩි මේ කරල්ල හරියට නිර්මාමය එසී එක අරගෙන තියනවා වැඩේ හදාගෙන කරලා දයනවා. වැඩි ඉරනොරය දහයි විතර වනයි කෙලෙකවා. ඉවරනකර මුළල ආර්ථක සිද්ි මට කිවේ මුළ ආර්ථක ධ්‍යස්ථාන ඩ ෑ ල හැඩි ලා කරට ල කවරත් යන් ප මේ තිබච්ච රම හදල දෙනක කාටව යන් ය කවාම මේකල පාන්තර දෙ එකකතුුණන වනක ඉ දල හරියට ේ බිච්චි දර. ඒ අර්ථ ම අධ්‍යස්්‍යයන හදල දීල තමයි ගිහිල්ලතිී. ති ඉතුරුකාල වෙච්ච සියලුම දර්සුන් රූප ගතකිරීමම් නියමත සෙඩුල්ලකට වල සැලසුම්සා කරපු ආකාරයටම ඉතා හොඳ සිදුනා කිය මට නිවල් පෙරර මාත්මය ප්‍රකාශ කර. චිත්‍රපටි බර්පුුවයට මති ගැන ආකාරය මේ මේ චිත්‍රපටී වත් ප්‍රධානම චරිතය අත්තමා රතුපාට කාර්යක. ඇත්තරම වසන්ත ඔබේසේ කරයන් මේ චිත්‍රපටියේ කාර්ක. ්‍රධන චරිතය බෝඩට පත් කලා කියලා සමහර විචාරකින් විචාරෝල හඳුන්නර්තුම. ති අත්‍රම ඒ ඒ විදියටම කාරගෙ චරිතය මේ නවක අ්‍යක්ෂවරයාත් ඒ විදිරම චරිතයට දාගන් තිීරවා කියලා බැලුහම පැහැදිලි වෙනවා. ඉතින් ඒ චිත්‍රපටියෝඒ චිත්‍රපටිය රදාාල් කාරයක ෆෝඩ් කැප්ටිවර්ගේ කාර්යක. ඒක හොයාගන්න සෑහන සත් දැරුව කියලමට වද්‍යතුමා ප්‍රකාශ කරා දොර දෙකේ වාහනයක් ඉතින් මේ වාහනය මේකොළ කලා කලා අධ්‍යක්ෂකවරයා හැම කෙනෙකුටම කියලා හෙව්වත් ඇත්තරම හම්බුවෙලා නෑ පස්බු එකරදාලා තියෙනවා වාහන එකතු කරණයගින් හල තියෙනවා කාලංගවත් තිබිල නැතුව. කෝහොමරි අවසානයේද වාහනය හොයාගෙන තියෙනවා වාහනය අවුරුදු හතලයක් පරන වාහනයක්. හැබැයි හම්බුවෙලා තියෙනෙ දුමුර පාට කාරකක්. ඉතින් චිත්‍රපටි රදාාල කාරි රතුපාටයිනි. ඉති දුඹරු පාට කරන කලින් ග්‍රපික් චිත්‍රපට ග්‍රපික් අධ්‍යක්ෂකරය අලතිනවා මේ චිත්‍රපටිය මේ කාරක ග්‍රපික්‍ස්ොලින් රතුපාරන පුුවන්ගේ ලැවවාම යා එකන් වෙලාතිනවා ය ග්‍රපික්‍ සොලින් රතුපාට කල්ල තින කාරක. අපි චිත්‍රපටි බලනකොට පේන්නේ. අට දුමුර පාර කාරක ග්‍රපික්‍ සොලින් රතුාට කරපු කාරකක්. එ තර මේ කාරගෙ ලඩකුඩාත් තිවල තියෙනවා. වයිපර් දානකොට ලයිඩ්ඩිින්වෙනලු හයි කාර්ගෙලෝනකොට සීඩ් ගැලවෙනු. මේ එකක්ත් චිත්‍රපටි බලනකොට පෙන්නන එක ඒ නිර්මාණයේදී හරිර කරලාතිවා. ඊට තවත් අමාරු කාරයක් කලාති න මේ කාරකය නොම්බරේ තමයි හතස්‍ර හැත්ත එකයි හැත්තහත. ඉති මේ නොම්බරතාඩුව අධ්‍යක්ෂකට අශචල තිනවා හරිරම කාගන්න මොක දන්න මසේ අසුව ගණන් වල නොම්බරතාඩු හදල තියෙන්නේ ඇල්මිනියෙන්ගොලින්. ඉතින් ඇල්ිනියන්ගලින් නම්බරතාහඩුව කපාගන්න මුලු කොළම්ඹම පාර් දාාලි පාර එක තැනක් තමා තිබිල දන්න. කෝමඩේ තැන ොයාගෙන එතනින් ස්ෂ්ටිකරගක්ත් අලුවන් ඇතුව. ඉතාම තාර්ටික දි තමයි මේ චි කාරර්ගෙන් නම්බරතහඩුව කපලා අර්ගෙන නිර්මාණයට උදාගෙනැද. ඉති පස්ස දවසක සතුන් සාමීචික දීලා ඉන්නකොට අප ප්‍රවේණ නිල්ලි ස්වර්ණමල්ලවා රච්චි කල දෙන ඩොක්ට මේකට ගත්ත ඇත්තම කාර්ගයකෑ. තටම චිත්‍රපටිුවට මේ අත්තරම ගත්තකාරක කැඩිච්ච විදිහටම ඒ වීදුරු කැඩිච්ච විදිහටම ඊබඩ සිල්ල තනේ තියෙනවා කියල මෙයාට ආරංචනා කියල කියලා තිෙනවා. ඉතිං ඩොක්ඉති ඒකට දොස් වෛදතුමාක ච්චර මහන්සේලා නැහැ මොකද ඒ වෙනකොට වැඩි වරලා තිෙන් ඇති. හැබැ ඔහු ව්වා ගලගෙතර මට කාරක හම්මුණොත් චිත්‍රපටිය පෙන්න්න ප්‍රධාන සිනමමාසාහාවන් ලිබඩ සිනමාහල ඩිබඩ් සිනමහලේ ඒකාරක දමියක් විදිර ගෙනල්ලා පුළුවන්නන්. ඉදිරියේ ප්‍රේක්ෂකෙන්ට පෙන්නන්න මම ලෑස්ති කරනවාගෙ හොමට ප්‍රකාශ කර ඉතින්ඒ කොයි විදියට සාර්ථකේද ගන්න මන්දන්න. ඒබට සිල්ලගේඒ කාරික තියනවාද කිලොත් අපි දන්න නෑ. ඔය සමර් චිත්‍රපටිවට අදාළ සත්‍ය සත්‍යය දේවල් චිත්‍රපට ශාලා අසල ප්‍රදනක වාස් ත චිත්‍රට ලට පි පේවා හරලක්ේවාගේ චිත්‍රපටියවල තිබලදන තින් ඒ අතීතය මතක් කරලා. මේ වගේ ඩඩේමම් චිත්‍රපඩට කරන්න පුළුවන් ඇතරම ඒක විශේෂ දෙයක්වේ. නිසස සල්ලවවිද්‍ය නවල් පෙරම තම ප්‍රකාශ කර දළගෙතර විශාල අභියෝගයගින් තාමම මේ වැඩි කරේ. නමුත් ප්‍රවීණයන් එක වැඩකිරීම ඉතාම පහසු බවත් ඉතාම ලේසිබවත් ඔහොමට ප්‍රකාශ කරා ඒයගෙන්. ෑ ද මහන්ද පෙරවාගේ ප්‍රීණයන්ගේ ු සෑන් උද බන මටකි්වා ඒ තරක්නේ හොමට විශේෂයෙන් ප්‍රකාශර චිත්‍රපටිය කැමරාධ්‍යක්ෂක ප්‍රවීණ කැමරාධ්‍යක් දේෂ්ට කමර ්‍යක්ක රුවන් කොස්ට මතාගැෙන ඔහු මටකිව්වා හෝගෙන් ඉතා විශාල සහයයක් ලැබුණ කිය මට ප්‍රකාශ කරා ඒ විතරන්නම එයා අධ්‍යක්ෂකර රුවන් කොස්ට මමාතාගේ ඉල්ලිම කල තියෙනවා ඒක තමයි ඉල්ලීම මට මේ චිත්‍රපටියයේ ආලෝක කරණය ගෝඩ් පාද චිත්‍රපටිය තියෙන කාරයට කල්ල දෙන්න පුුවන් දෙවවාම රුවන් කොස් මාතයක්ගේ දෙෙනවා හරිමන්ගේ විදිර කරන්න කියලා ඒ විදිහටම හරියට මේ චිත්‍රපටිය ආලෝකකරණය ඔහු කරලදිලා තියෙන ගවත්්‍ය ප්‍රකාශ කරා මේ හැම වැඩ කරම ද අපිත් ඒක දැක්ක ප්‍රායෝගව මේ හැම වැඩකොම දවන්ද සෙවනල්ලක් වගේ සිටින්නේ ගේ ආදරනය බිරිධ අධ්‍යක්ෂවරගේ ආදරණය බිරිඳ වෛද්‍ය නිශානි ප්‍රාන්දයි ඉතින් වෛ්‍යතුමා හෝ ඇවත් ඉතාම ආදරම හතක්කරා යිෂකොබ් කතාාවෙනේ මොන අදමට ඕනෙ සල්ලිද සලි සල්ිලට බෑ ඇතුමි ජීවිතයක් අයිත් බා ගන්න දලයම චිත්‍රපටිය ජෙක්ෂන් ඇන්තනි ස්වර්ණ මල්වාරච්චි අකිල දනුද්දර මරියොන් වෙත්තසිංහ මහින්ද්‍ර පෙරවැනි ප්‍රවින්න අලුනියය රැසත් චර්ත නිරූපණය ක මෙ චිත්‍රපඩ්ඩිය ගීතය දායනා කරමින් සංගිත අධ්‍යක්ෂණය කරා නදීක ගුරුගේ විසින් ගී පදවල් නිර්මාණය කරා මහාචාර්ය සුනල් ආරි රත්්‍යයන් නිසි අහසකඩා වැට ම ඉම මේ චිත්‍රපඩි තිරගත වෙන්නත් කලින් ලංකා සම්මානහම් වවෙන්න කලින් ජාතියන්තර සම්මානුරල් කීපඩ ඉදිපත් කළ සම්මාන රාසයකින් බිදුන් ලබ මේ චිත්‍රපටිය මෙ චිත්‍රපට ෆ්‍රන්සේ නිස් ජාතියන්තර සිනමා සම්මාන වරලේ හොඳම විදේශ භාෂන්සේ හොඳම කැමරා කරණය වෙනුවෙන් රුවන් කොස්ටා මහතා සම්මානයෙන් පිදුම් ලැබවා අපි සම්මානයක් මේ අවස්ථාවේ ඔබට පෙන්වනවා. ඊට අමතරව කුළුදුල් අධ්‍යක්ෂණයට ඒ ගැන පලවෙනි අධ්‍යක්ෂණයට ලැබෙන සම්මාන අතරක් වෛ්‍ය ල් විෂේදය නිවමාල් පෙරම හත්මයට හම්බුණ ඉන්දියාවේදී සම්මාන දෙකකුත් සිංගපූරය සම්මානයකුත් ඇමෙරිකාවී හෝෂ්ට උලේදේදී සම්මානය පොසෙන් සම්මාන හතරකින් ඔහු පිදුම් ලැබවා හොඳම නවක අධ්‍යක්ෂක වරයා ීමේ සම්මානය. ම චි්‍රපට ලබි ්‍රච ලත් වඩාවැ ප්‍රචතර දඩ චිත්‍රපට ලබෙනවා කියෙනීමට ඇත්තුන ලක ශ්චත්තියවා මොකද නක අ්‍යක්ෂකවරයා ඉතාම පරණ තාකාරයෙන් තම නිර්මාණය ඉදිරිපත් කලා තියන්නේ ඒක තමයි ලංකාව තිරගතයන්නට කලින් ඔහුගේ ඔහ අගේීමට ලක් කල්ලා විදේශීය චිත්‍රපට ලවල් කිහිපය කිතිම හුම්මා ම්මුණේ ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ චිත්‍රපටිය ඉතාම ශ්‍රී ලංකාව තුළ ප්‍රේක්ෂකන් ඉතා ඉක්මනි වැලදගෙන. සම්මානලින් පුදලබල තාම සාර්යයේ චිත්‍රපටයක් කන්න කියල ප්‍රාත්ථනා කන බයිෂකොපතා තුළින් අයිති මේේ චිත්‍රපටිය දෙදාස් විසිතුනේ අපේ විසිට වෙන්දදලා ස්කෝප් ඇතුරුසාCE මණඩලේ සිනවාහල්ලොලදී ඩඩේම් චිත්‍රපටිය ්‍රීලාංකික ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්න පුළුවන්. අපි ආරාජනා කරවා දනම ිත්‍රපට ැබන්න ඉ ව ලස්ස යිෂකෝප කතාගින් ළඟද මගව මටේනවා එතක අපිත් සම ගට ැද ටින්න ම ඔපට කතා කරපු ජයරත්න ගලගෙත බොහොම ස්තුතියි.